තේහෙන්දි මේ හරි බේකින් පවුඩර් තිබ්බොත් ගම නැත්තන් නිකයිම හරි බේකින් පවුඩර් වෙනකොට මේ බේකින් පවුඩර් ඕනෙමද ඕන්නේ නෑනේ බේකින් පවුඩර් වලින් පිපෙන ගන්නේ මේව ගන්න මොනවද මේ ඊස්ට්ද ඊස්ට් පොඩි පැකට් පාන් පිටි 150යි හරිද වැනිලා ඕන්නේ නෑනේ වැනිලා ඕන්නේ නෑ රතු පාන් පිටි ඕන්නේ නෑ සීනි 400යි ඔය කලරින් එනවද ට්‍රයි කරලා බලන්න මම මේ අපට උඩු ඉතින් ඕක දැම්මට පස්සේ රහ වෙනස් වෙයිනේ අනේ හරි එකක් කරලා බලමු හරි ගැතුනොත් නොදයිම බස්සනේ මේනිකින් මඤ්ඤොක්කනේ පාට නම් ඕන්නේ නැහැ අය බූන්දි කන්න පුළුවන් ඒ තන්දිමට බූන්දි රවණුට මඤ්ඤක් වල රහ වෙයි තමයි ඒ වෙලාවටම දුකෝද ලාවුලු නැ අතර මේක ආවෙ ඉන්නේ නැ නන්ද මම මේක නෙමෙයි කියන්නේ අයියානේ අර ඇතුලේ ගෙදර තියන්නේ අතන ගෙදර කරේද මුත්තන උන් මේ ගෙදර ඔය ගෙදර ආ ඒ ගෙදර නන්ද තමයි කොහොම ඔය තියෙනවා ආ මේ තියෙනවා ආ අම්මට ගහෙත් දිනවා ගැඩ දිනවා දිනවා ඔය සුවනේ අම්මට සිරි සුවඳ කවුරුත් නැහැ ගෙදර ඉන්න ඉන්න අර ඒ නන්ද එනවා පිටිපස්සෙ නන්දේ හඳුරන්නේ නැද්ද මාව මේ ලාවුළු ගෙඩියක් කන්න ආසයි කියලා මේ වැටිලා තියනේ හොඳ නැද්ද නන්ද ඔව් ඔව් හඳුරන්න බෑ නන්දට නේ වැටිලා තියනේ හොඳ නැ පුතා වැඩි ගෑයිලා එපා එපා ඔ ඉදිලා නෑ ඔව් ඔය ඉදිලා නෑ අපරාදි කහ වුණාට ඉදිලා නෑ එබෙන්න ඕනේ ඉතින් ගහේනක් ඉන්න බෑනේ කඩන්න බෑ මට සිරි කනවද කනවද කියලා තා අවුලක් නෑ නෑ වැටලා තිබ්බද නෑ නෑ පිස්සුද වැටුනහම තමයි ඉතින් කන්නේ මේව සුවඳ බිත්තරක හමද තමයි මට ඉන්නේ බිත්තරක සුවඳ මොනාද නන්ද මේ බෙන්න තියව අමුයි නේද එහෙමද මේ කත්තල්ල නෑ ඔය මේවත් නන්ද කඩලා තිබ්බමත් ඉදෙනව නේ ගහයි දෙනව රහයි තමයි මේ ගල්ලන් පුතේ අත්තකට දාලා හෙල්ලුවත් වැටෙනවද වැටෙනවා පුතේ ඒක දිග නෑ නේ පුතේ මන්ද නෑ මන්ද මේ මේ අත්ත පුතේ ගහට යන්න බෑ බෑ නන්ද ගස්සගේ ආ ඉදිලා දිවිලද නෑ මේ ඉදිලා තස්සිරි ඒකේ පාටනේ ඒවන රසයි තමයි ආ මෙතන තියෙන එකක් අම්මට සිරි එක නම් මරු ඇති ඔය මේ දැන් ඔන්න ඇට ටිකක් මේ යකී කරලා වගේ ලුණු කැටයක් හදා තිබුණා ඉදෙනවා ඒක ආ එහෙමද හා අයින් කරලා මේ අයින් කරලා මෙතන පුච්චුම් ගල් ටිකක් ගමු ලාවුළු රොටි. ඕවා එහෙම කන්න හොඳද දන්නේ නැහැ නේ. ඒක තමයි කාලත් නැහැ කියලාත් නැහැ අහලත් නැහැ. පිටිත් එක්ක දාලා කාලා මැරලවත් ඒ අපි කට්ටිය. ආදලා වෙන්නම අපි කන්නේ නැතුව. ඔක්කොම වෙන්නම. නෑ නෑ අපි කාලා බලමු. තාත්තා නම් පොඩි හැබැයි
ලිඳ ලිප හැදුව බාගයයි සීනියගෙන බාගයක් දාන්න. එතකොට හරි. ගානට සෙට් වෙනවා. ෆුඩ් කලරින් වැනිලා තේ හැඳි එකයි ලුණු තේ හැඳි අටෙන් එකකුත් ඕන. අම්මෝ තේ හැඳක් කොහමද? ලුණු ටික අපිට ඇති ගන්නද? බාගයයි එහෙම තේ හැඳි දෙකයි. මම දැන් මුලින්ම කරන්නේ දෙහි අපිට හදා ගන්න. දෙහිත් ඕන. කලරි. ඒ ඔය ඔක්කොම දානවද? ආ කලිසම. ඔක්කොම නම් වැඩි වෙයි. ඔක්කොම වතුරනේ කොහොමද? කලත් කලව හැත්තනේ හරියට ඇඩි ඇටි. කොල පාටයි. මේ පාට බලන්න. හැබැයි තව දාන්න. අම්මට ඉතින් කලරින් වලට මේ ලාවුළු දාන්න තිබ්බා. අමුතු රසක් සෙට් එක අපිට අතර දාන එක වගේ මේව දාන්න කි. කලරින් වලින් වනන්තුම. තොම්බිය වැඩි වෙනවනේ. උතුර මන් ටික අඩු වෙනද? මෙතන දාන්නේ නැහැ. එහෙනම් පැණි එකට. දෙහි දැම් මේ පැණි එකටද? ඔව්. අට උඩ. එක්ක බූන්දිකයි අම්මට උඩු ඒක පැණියකට දාන්නේ ඒක කවලම් කරන්නේ චුට්ට මේවට නමකුත් දාන්න එනවා බූන්දි නැතුව වෙන නමක් දාමු අපි ලාවුල් රොටි හදලා ලාවුල් රොටි මොනවාද මේ හදලා කමු අවුලක් නැහැ ඉතින් දැන් එලෝලු හදනව නම් අර නැන්ද කිව්වේ එලෝලු හදනව කියලා ඔයාලා කනවා කියලා මම ඒක කනවා කියන්නේ ඒ කියන්නේ රොටි හතරක් ආවට අවුලක් නෑ. මම පිටි ගත නිසා රොටි අවුලක් නැති වෙයි. අවුල නෑ වන්න. මම ඔයාම කාලා බලන්න ඉස්සෙල්ලා. ඔව් යන මාත් ඉන්නේ. බැයි නෑ. මම කාලා බලන්න. ඔය දෙන්නට හදුවේ. මම නෑ කාලා බලන්න අපිට ඉන්න කොට ඉන්න. අම්මට සිරේ. බූන්දි කනකොට අඩුයි මට උඩු ඒකේ පාට තමයි පාට මාර ලස්සනයි නේ මට පොල් නෑ නේ ඉතින් ඒත් ප්‍රතික්‍රියා කරලා නම් මම එහෙම වෙන්නේ නැතුව ඇති නේ කිව්වට බයයි නේ මටත් නිකන් ෂුවර් නෑ කාලා නැති දේවල් නේ අනික අපි අම්මලා වගේ නහලවත් මොකකින්වත් ඔයාලවත් නෑ කමන්නේ කාලා බලන්න නෑ අර ඇන්ටි කිව්වනේ එලවලු හදනවා කියලා ඒ නිසා බය වෙන දෙයක් නෑ කියන්නේ උයනවා කියන්නේ තේ අවුලක් නෑ කිත් පිටි ගතියනේ ලාවුළු ගොඩක් දාන්නත් එපා නේ නෑ දාමු දාමු ඈ ලාවුළුනේ
ඒ ඇටේ මාර ලස්සනයි. දැක්කද ඔයාලා? මට පොලිෂ් පාටයි. සාදික් ඇටයක් වගේ. පොලිෂ් කරලා වගේ. එක පාටයි. ඔය මොනවද ලුණුද? රොටීද හදන්නේ හැලපද? රොටිය වතුර වැඩි වෙනවා ඉතින්. දැන් හැලපද? හැලප ගන්නේ නැහැ රොටිය හැලපද. අම්මට උඩ හැබැයි සීනි දිය කරපු ටික තෝක ඇතුළට දැම්ම නම් හරියට හරි. හැලපම තමයි. කොච්චිත්? ආ කොච්චිත් දාලානේ නේ. කොච්චිත් දාලා පැණිත් දාලා කම්. රයිට් ඕකේ. වතුම. දැන් නිකම්ම දැම්මද ඒක? නෝ අර මොකක්ද මේ? මෙයා මේක. අයියෝ. නියම හයිනේ. ඔය තියෙන්නේ. ලාවුළු රොටි. කොලේ පිච්චුනවා. කොලේ අයින් කරා. ඒක ඇතිනේ ඉතින්. ඇති. ලස්සනයිනේ. ඔවල්ලන්නේ. ආ නෑ නියඟ ලාලනේ කන්න හොඳ නැද්ද? මලවුලක් නෑ. වහස විස ඔක්කොමත් එක. ලාවුළු රොටි. ඒක නම් බලයි කට්ටිය. ලාවුළු රොටි කියපු ගමන් බලයි. ඉතින් ඒක කාලා නෑනේ. අපිත් දැන් කනවද මේක? කමු කමු. මම පින්නන්න එක කන්නේ මොනම් කන්නේ. අම්මට අවුම් කන්න තියවුන්නේ කාලෙට පල්ලා. ඊට පස්සේ නම් ඉල්ලිල්ල කන්නපා. එක මරුවා. අවුලක්ම නෑ මට නම්. කැම රහ. කන්න බලන්න. මම කනවා. අම්මට රරේදා අරුකේ වාග මම කොච්චි ටිකක් තර ලුණු කුඩු ටිකක් දාගත්තා නම් කෑව තමයි. ඒකට දාන්නද බක්? හා දා. කොලේ තියලා තාලම නෑ. ඔය ලාවුළු කෙල්ද අහිං කරා. මේ කොලේ තෙල තලන්න. කොලේ තැල්ල ගලට මේ වෙනවද? නෑ අවුල නෑ ගල තියෙනවා. ගල තිබුණට? ගලේ ජරාව නෑ ඉතින්. ඔකට දෙහි ටිකක් දාන්න. මේ තැනි රහයිනේ මේ රොටි. ඉතින් මේව රහයි. ලාවුල් රහ. ලාවුල් පෙන් රහයිනේ ඉතින්. මෝ පිච්චෙන කොච්චි කන්නදන්නේ දුවන්න වෙන්නේ කාලා බලන්න ඕ කොච්චි රහයි අම්මෝ සරයි කොච්චි දාලා දෙන්නේ රොටියට සොබිරි දෙහි ටිකක් දාන්න තා හරි දෙහි කැල්ලක් දෙන්නක ඉතුරු වීඩියෝ එකක් කරලා කකද රසයි.
එහෙම ලාවුළු කියලා අමුතුරක් එන්නේ නැහැ නේ. පොඩි පැන් රසක් තියෙන එච්චර. රසක් වෙනවා එච්චර. කන්නේ ලිපත් නෙවල දාමුනේ වතුර ගහලා නේද